ද ි ට හම දක් ල ද න තු අද හරර ශ න ශන ද සම්බන්දය. අපි කලින් කොට තාර පාට ද පාන තමයි ූලි ගඩ ශන දන පා. ඒකදි කො ශ ද ගඩ කොටස් කලින් කර අධබි කරන්නම හල කියන කොටස් කොටස නමයි අපි කරන අද මම ෑසන් න් ි න යද පාමට. අපි අදකරු වාහලේ ගැන ොකක්ද කියලා ඒවක වාහේ ගොඩ ගලස් ලබෙන ප්‍රෝජන මනවාද කියලා අපි මුලියවත්තේ හයකෙන්ි ගොඩ්නගල් ලාගරතු ප්‍රජනන් තමයි ගොඩ්නැගෙල ආරක්ෂාව ආකරර්ශෂනී පෙන්නුම දුෘඩසා ස සුදුසු අභ්‍යසරත් පරිසරයක් ඇතිකිරීම තමයි අපි මේවාහලයකින් බලාපොත්තු වෙන්නම ගොඩ්නැගෙලකදී ගතත්තේ හර ර්ගි කරනය මෙම කොටස්සී බේඩබදෙනවා මුලිත්තුත්ේ හල ර්ගී කරන ලක් කරනා බාහිර හැඩයනුව බාහි රඩයනු ගත් තුත්තේෙම වහළවර්තියනවා පැතලි වහලඒවගේ ආනතිසා බෑවුම් වහල කියලා පටස් දෙේකටවෙන් කරන මේ බාහි රැඩ අනුුව මේ ආනති වාලය කොටස්ේ වෙන් කරනා තනිපල වහල සහ දෙප වහලය කියලා එම තමයි මේ බාරඩුව කරන මේ තනිපල වවාහ කියල ගත්තුත්තේෙම ඒැන මේ ආනතියක් සහිතව තනිපලයකින් හදන වවාහල තමයි මේ තනිපල වාහලය කියන්න ඒගේම මේආකාර නිෂ්පාදය කරන්න වාලටිකරන දෙපල වහල කියලා තනිපල දෙපල කියල ෙන් කරන අන්නේ විදිට.ි අතත්ත මේ පරායනුුවෙන් කරද්දි පරාණනු වරකිීපේයට වෙන් කරනවා ඒ තනි වහ ජිත්ත වහලෙ සහ ත්‍රිත්ත වාහලය කියල පරායනුුවෙන් කරන මකුලස්තුනකට ඒවගේ වෙන් කරනවා හැටුම් සැලස්මනුව හ ක කොටත් තරකට අපේ හැටුම් සැසුගත් දෙම යුක්්ම වහරේ පියව යුක්ම හලේ කරතලාදවාලේ අටවාල වහලස කාප් හල්ලගල කොටස් කිීපේටවෙන් කන්නනම්ේ හැටුම් සැලස්සම අනුව. අපි ගත්ත්තේම පතරමම් වවාහලෙෙන් ප්‍රාන කොටස් මනවදී කියලා ි ගත්තුත් වාහලයෙ මුලින්මතීරේ මුදුන් යටටලීය මුදු නැටලී ගන්නවා ඒක ප්‍රමාණයන්නේ එකසිේ හැත්ත පහයි පණහාය තමයි මේ දුටලිේ ප්‍රමාණය වන්නේ ඒගේ මුදු නැටලිල එදන පරාලය අපිගන්න සාමාන්‍ය පරාලයක හඳන්න මුදුනටලේල්ල දෙන පරාල සාමාන පරාලේලස ඒ වගේම දනැටල සිට සාමාන පරාලේල සබධ වන්න මේ බිත්ති අටලියයකිෙන කොටුසට එකන බිද්‍යත් සමතින ලියඳ බිත්තියටටලියගේ යන්නේ එක අපි ඒකතමයි මේ සාමාන් පරාල සම්බන්ධවෙන්න ඒවගේ මේ මුදුයට ලීන්දලා මේ ආනතිකව ලැබෙන පරාලි හඳුන මුල පරාලය කියලා ඒ මුල පරාලෙ සිට සම්බන්ධ මේ කෙටි පරාල කොටසලින කෙටි පරාග හඳුන්නනවා ඒවගේෙන් කෙටි පරාලය මුදු විිද්‍යයක් ලේ සිට තිය එලිටය දුරාිහඳුනු අගු කියල හඳුන්නනා මේ බිත්‍යට ලී සිට එ පරාලය එකග නිසාමාට පරාලේ එලිට දියම් දුරමාණි හඳුනාම අගුවෝ කියල අපි හඳුන්නනාා මේ වහලයකදී ඊට වාහලයකදී අපි දවශයනනා වැහි පීලි මේ වෙස්සද මේ ජලකරමන කරය කරගන්න විහල්දන හි පිලි අපි ගත්තොත්තම අප මෙන්න මේ කොසට ගන්න ගලාකාර හිස කියලා ඒක මේ භාවිතය වෙන්න දපස් නානලට දියුම් කිරීමන මේ ගලා කාරහිසේ භාවිතය වෙන්නේ ගේ පිලියක වැස්ම කනකතමයි මෙන්නම මේගේ පෙන්න්න ලති එන්න පිල් ජගක වැස්ම මේක දදි කරන්නේ පිල කෙව වැැසීම තමයිම පිලික වෙෙම සිදුරු බ ඒවගේ පිලි සන්ඳියයේ පිලි දෑට පිරිදීමේ දී තමයි මෙන්ම පිලි සන්ඳියය භාවිතතා වෙන්නේ ඒවගේ මතින පිලි අල්ලුව එකනම පිලි රැන්ඳවීමේදී භාවිතා කරන්න මේ මෙන් පිලි අල්ලුවගේ ගුත් තම විතා කරන්න සබි ගත්තොත්හෙම හලා ආනතියන් තියෙනවා ග විදධ වහල් සඳ වහල් ආනතියන් තියන අපි ගත්තුත්ත හෙම සෙවිල් ද ද්‍රව අනුවේ වහලා ආනතයෙන් නිෙනස්සනවා. අපි ගත්තොත් එහෙ රැලිසයිත ස්බස්ටස් සඳහා භාවිතා වෙනවා අපි ගත් නිරි කලාපේද ෙත් කලාපේදීමේ ආනතිය නැස් කරනගු දක්ලාවට අපි ගත්තුත්තේ මෙ මේ ගෙනට භාවිතන ආනතියීම නොද කියල රැල ස්බස්ටස් ල එලල්සයිත ගල්ලනස් ක එලිසයිත පරදෂෂ සැවිලි ද්‍රව්‍යවලට වලි කලාපේදී භාවිාව වෙනවා අංශක දහයත් විසතර ආනතියක් එත් තෙත් කලාපේද අංශක වි දෙත් වි දෙකා මාරත් තිහත්තතර ආනතිය භාවිතාවන කලාපේදී මේ වහර දරව සඳහා. එවගේ උළු අර්ථ කාකාළු උළු සහ පෑන් පෙති ුළු වගේ ද්‍රවවලල්ද වෙලි කලාපේදී විසි දෙකකා මාර විසිහයා මාර හ තිහ වගේ ආනත්‍යයන්තම භාවිාවවෙන්නේ ඒවකගේ ෙ ජ ාාව න්සක තිය ස ලිස් ාහගේන කෝනයන් වලින් තමයි ආත්‍යන්තම භාවිාවවෙන්නේ තෙක් කලාල පේදිී මේ සෙවලි උලු වගේ දේවල් භාවිකා කරන්ද එලට ගත්තුත් එහෙම ගොඩ්නගිල්ල සඳහා භාවිතාව වන අත්තිවාරම් මොනන්තල කතාාගරමු ප්‍රතාාගරමු ොඩන්න කෙලක් සඳහයි බාරයද ඇති භූමතත්තු කලබට හැටුම අත්්‍යවවාරල හඳුුවවා කියැන ගොඩගෙලක බාය ඒ බූමියමත්තට සම්ප්‍රේෂණය කරන්න හැටුම තමයි මේ අත්‍යවාරමකල හඳන්වන්නේ එතකොඩ අපි ගත්වත්තයම ගඩ වෙතා කරමු මේ සල අත්්‍යවාරම කොඩස්ම නොදී කියලා අපි ගත්තෙම සල්ල අත්්‍යවාරමකදී අපි අටෙන්ල පඩංගමු ලම ටම තියනවා කටකක්‍රට් ට්ටුව අතිවාරම් කානුව ඇළල යටටම තියනම ැටකක්‍රීට ට්ට ඉල්ලකට තියෙනවා ඉන්න ටකක්‍රට ට්ටු ඉඳල උුට එඒකන් තියෙනවා කයිරු බැම්ම මේ කළුගලින් බඳලමට බැම්ම අපි කියනවා කයිරු බැම්ම කියලා එක මතුවට තලයි දක්වා මේ කියනවා ඒවගේ කරු බැම්ම දෙපස තියනවා පොසු පිරු මක්ෂ අතිවාරම් කානවා ඒවගේ මේ ගරුබැම අවසානේද්‍යැපයෝදධන බිත්තිර කලින් ටෙත්නනි වාරන වැටියා මේක භාවිතා වෙන්න මේ උල්පත් ජලය ඇදගන්න ජලය බිත්තිර සම්ප්‍රශ්න වෙන් නැතිවන්තයිමේ තෙත්න වාරවැට භාවිතා වෙන්නේ ඒවගේම අපිම ඇතුළ ස් පැත්තකත්ත එෙම නිවසක ඒක තියෙනවා සිමෙන්ති පටයක්ක්ති නෝ ඉළඟට ඉට ඇටෙන් තිෙන කොක්‍රීට් කොකීට ඇ දලා ංක්‍රටඩ ඩ ද න ගේපල පස්පිරුම මේ පස්පිරුම තමයි මේ නිවර් ුස්පාත්වා ගන්න පාවිතාව වෙන් කොල මටම ඉඳලා කයිරු ැම් මතුබිටි තලයි දක්වා මේව තමයි සල අත්්‍යවාරම කොටස්කපි හඳුනා ගන්නේ ත්ත්තේම අත් වවාරම් වර්ගත්තොත් එහෙම අත්තිවාරම් වර්ග හැඩය අනුව කොට සතරක වෙන් කරනවා පටිතීරු වත්ති වාරම් කොට් අත් වාරම් හොරු අත් රම් සසා ැබ අත් වවාරම්ගේ න සහකට ෙන් කන හැඩ අනුව පටිතිරු අත්තිවාරම් කතා කරමු මුලින් මේ කතාගන සරලපටි අත්තිවාරම ගැන. මේ සලපටි අත්තිවාරම් භාවිතා වෙන්නේ ඉස්සුලුම් ධාරිතාවේ ඉතා ඉහල බිමකදී. තමයි මේ සරලපටි අත්තිවාරම් භාවිතා වෙන්නේ. ඒවගේ මෙන පෙදාගන්න පටුපටි අත්තිවාරම ගැන පටුපටි අත්තිවාරම ගැන්නේ ඉසලුම් ධාරිතාව ඉතාමත් වැඩි යටිපසක්සයිතවස්ථාවදී ගොඩ්න්නැකිල්ලේ බර රු බාගත එක්ේ භාවිතාා කරන්න අතිවාරම තමයි මේ පටු පඩි අත්තිවාරම මේක මිල මුදලේ තාාඩුවෙන් නිස්පාද කරනම තම දනප්‍රියය අත්තිවාරම් ක්‍රමයක් සාමාන්‍ය භාවිතයේදී. ඉලි ගතා කරන්නවා පළාල් පඩි අත්තිවාරම මේක බාවිාවන්නේ කොඩනගල සිට අත්වවාරම ක් ම්පේෂනය කරන බාරය වැඩුවීම හෝ දුරල පසක් සහිතවීම ශසාස් මයි එක නිස්ුම් දරිතා වඩුව වස්ථාවල්ද මේ පරල්පටි අත්තිවාරම් භාවිතා වෙන්නේ ඒවගේ බාවිත කරන වැරගැනු සිමන්ති ෝගලට් අතිවාරම ඒකන මේ පලල්පට අත්තිවාර මේ යටත ඉරුවට වැරගැනුම් කම්බියෝදරලා නිෂ්පාදය කරන ඉදි කිරීමකති භාවිතා කරන වැරගැනම තමයි මේ වැරගැු සිමඳකුපිට අති වාර්රම කියනෙන භාවිතාව වෙන්නේ ඉල පතගන්න කොට් අත්තිවවාරමගෙන හැගනුුවෙන්කාල්දදි කොට්ටත් අත්තිමාරම භාවිතා වෙන්නේ බාරයන් පොලෝට සම්පේෂණ කිරීමේදී ඒ වාර පොට නිවැරි සම්ප්‍රේෂණය කළල පසු දරාගත එක්ේ බෙදාගන්න තමයි මේ කොට්ට එක් අඇතව නි්පාදනය කන අති වාරම සාධනම කුල්ුණු වලට වගේ භාවිතා කරන්න කොට අතිවාරමගෙනක තමයි. ඒ ලැබෙන බාරය පොලෝට ක්තරව සම්පේ කක් ම ස ම කොට්ට අත්තිවරම් භාවිාව ර හ ු ත් ර ගැන ි හ හ දරන ගො ොවට සම්ප්‍රේෂණ කන ාර අධි වීම දරවල පස්සහිත වැඩ විම්මල ඇති පස සිලුබ දා අදුව මත් සහ කුල් ආසන්න පිට ීමත් කොට්ට අති වාරම භාවිතා කිරම් ප්‍රායග වෙන්න එකඇන මේ සම්පේෂ නම කොට්ටති වාර්ම භාවිතා කරන සාර්ථක වෙන්න. එනි අස් ස ො ල් . රු අති වාරම යදාගන්න කොට්ට අත්්‍යවවාරම් දා ගැනීම වෙනුවට තනි කොග්‍රේට් ඇවර ගැනුමක්ලස නි්පානය කරලා පහුරු අත්්‍යවාරම් භාවිතා කරන ඒයගේ අවස්ථාාවලට ඒ කඳුනන පහුරු අත්තිවාරම කියල ඊ අපිගතා කරනම තැබා අත්තිවාරම ගැන පයිලින්න්ගගේ අඳුනයිම නැත්තම් පසේ ස්සුලුන්දා අඩුවීමත් ස ගොඩැගලවල පොළවට සම්පේශණය කන වර ඉතාමත් වෙවීමත් නිසා ඊට ආකාරයට පහුරු අත්තුවරම් දනනන් පහුර විශාලත්වය අසාමාන ලෙස වැඩි කරන්න ඕනේ නමුත්ඒ ප්‍රායෝගේ ස්තිදු කරදී ඩි වියදමක් කිය නිසා ගොඩනැගෙල්ලි අරම විශාල ටැබක්කෝ ටැබ කීපයක් මගින් සුදු ස්තර දක්වා ඇතුළට යොමු කරලා නිශ්පාධනක අත්ති්‍යවරමතයිම ටැබ අතිවාරම මේකටි වෙන්නේ විශාල ටැබක්කෝ ටැබ කීපයක් පොළොවේ ශක්තිමති ස්තරයක් දක්වා යොමු කරනවා මේ ගොඩනැකිල්ලේ බාරය ලබාගන්න පුළුවන් වෙන්න ත ගැඹරනු අත්තිවාරයම්වල් කොටස් දෙකඩවෙෙන් කරනවා ඒ නොගැරු අත්තිවවාරම් සහ ගැපරු අත්තිවාරම් කියන මේව තමයි මේ අති අපි ත් අත්තිවාරම් ගැන කතාගරත් තියෙන ප්‍රධාන අත්තිවාරම් වර්ග මංහිතරවන් මේ පාලහු තේරේ ති කියෙලා පැගතාගර හල සහ අත්තිවාරම් ගැන අපි හෙන මේක ඊල්ලාන් කොටසින් අපි නැවත හමුුවමු මේ පාඩමේ මංහිතන ගලන මේ පාඩමේ හල අත්ති වරන්න හොඳ අවබෝධයක් ලැබෙන්නන ති කියලා එන අප ල්ළඟ පාඩවෙන් නැවත හමුුව එෙමු ඉළංකොඩසින් අදරයින අපි මේකවරම දිගටම නටල්ක සම්මරගද සිටින්න අයිබෝුවන්.